මම්බයක් නෙවෙයි ආයිවන්. කෙත බත කමත. ඉතින් මේ බයිම් මේ කුසකර්මාන්තය කොරන කාලේ ඔන්න අයින් වුණා. ඉතින් මේවා මේ පටලවාගෙන මැරන්න මරණ බයකරපු ගොවිතයන්ට ආයිබවන් කියන්ට කාලය ඇවිල්ලා කෙත බතකමත. ඉතින් මෙව්වා මේ මෙවා ගෙනාපුේ කොම්පනි ඇත්තොන්නම වා ගෙනියන්ඩික. ඉතින් අයබෝන් එක රත් නත්තර පිහිටෙන් අහද කෙත බත කමත ඔන්න බලන්න කරන වැඩේ මොකක්ද කියලා. මේක තියෙන්නේ ගල් මෝත්‍රා මුරුංගා කොළ. හොතේ අපි කතා කරමු මේවා කොහොමද හදන්නේ, මේවා කොහොම මේ ගෝතයන් කරේ, මේ මෙව්වා ගහලා මේ බලන්න මේ මෑ කරල්ලුල දිග ඔය මේ මේ හවරි වගේ මේ ඔය බෙහෙත් වලට බලන්න ඕන නැහැ. ඕ කතා කරමු ගෙත බතකමතින් මේ ගැන. ඉතින් අයබෝන්ඩ මේ දක්ෂයාවගේ මම මේ ටික එකතු කරාට මේ කටයුත්තු මම දන්නේ නෑ. හැබැයි කෙත බත බලන ඇත්තෝ දන්නවා මේ මොකටද මේ බ්‍යාරාන්ද ඉන්නේ කියලා. ආමා එහෙනම් ඔන්න මේ ටික අරන් අපිට මේ ජීවමූර්ති කියන කතාව පැහැදිලි කරලා දෙන්න. ඊට පස්සේ මේකට දාන්නේ මුත්‍රාව කරන්න. ආ මුත්‍රා ගාව මුත්‍රා කොච්චරද? ලීටර් දෙකක් වැක්කරුවා. ඊට පස්සේ මේ සක්කර දානවා 250. සක්කර 250. ඔව්. ඊට පස්සේ දානවා උඳු පිටි. 250 කට දානවා. ඊට පස්සේ දාන්නේ මේ පස්. ඊට පස්සේ මේකට දාන්නේ වතුර. වතුර කොච්චරද? ගිය කරන්න. ඉංගන් තඩි. ලොකුට කලවම් කරනවා මේක. මේක දවස් දවස් දෙකක් තියෙනකොට පැඟෙනවා. පැඟිච්චාන් පස්සේ ඊට පස්සේ මේක අපි මේ මේකෙන් ලීටරක් අරගෙන ලීටර පහක් වතුර දාලා කලවම් කරලා ගස් වලට වක් කරනවා. පැල වලට. ඉස්සර බීජ ආරක්ෂා කරන්න, අනිත් එක සුත්ත ජීවි වැඩි කරන්න, අනිත් එක පොළ තියෙන සුත්ත ජීවි වැඩි කරනකොට පොළ තියෙන වතුර ප්‍රමාණය අවසරට මේ නැති නැතුව මේකට පොළ තෙතම තියෙන්න ඕනේ. ඒකට අමතරව පොළේ තියෙන එක ෆුල් ආගාරය තියෙන්න ඕනේ. පලට තිය ඕන ආහාරමය නයිදර්සන් පොස්පරස් ඒ වගේ තියෙන ඒක ඕන. ඒක පොලට තියෙනවා. ඒක ඒක තිගටම අපේ තියෙන වායුවට තියෙනවා නයිදර්සන්. ඒක පොලට එන්න ඕනේ. ඒක ඒ නිසා ඒක ඔක්කොම තිබුණොත් ඒක හොඳ පොළ වෙනවා. ඒක අදන්න තමයි ඒ සිස්ටම් එක අපි අදනවා. අපේ කතාවක් තියෙනවා මේක මේ බල්ලෝ කෑවා කියලා. ඒ කියන්නේ පිරිවරන්න බල්ලෝ කෑවා වගේ තැන් තැන් වල. මේක මේ ඔය අපේ පාකර මහත්තයා එංගලන්තෙන් ආපු එතුමා තමයි අපේ මේ වැව් සංස්කෘතිය වැව් ටික රැකලා දුන්නේ. ඊට පස්සේ ආපු සුදු මහත්තුරු කියලා තියෙනවා. උඹලගේ මේ මීහරකොයි උඹලගේ මේ වැව් ටිකටයි කිසි පිළිවෙලක් නැහැ කියලා තමයි වැව් වහලා දාලා මීහරක් ටික මස්කඩවලට දැක්වේ. ඉතින් මේ අපිරිවෙලේ තිබ්බා පුදුම සංස්කෘතියක්. මේ අපිලිවල තමයි පිළිවෙල
එතකොට මේ ඕගනික් කියන මේ වගාවෙත් තියෙනවා බැලූ බැල්මට අපිලිවෙලක්. මේ රේකා ගහලා එක පේලියට එක ගානට සමානු එහෙම කතාවක් නෑයි බං. අපි හරියට මේ ජන සංස්කෘතිය වගේ. අපි තුන් දෙනා වගේ. සංස්කෘතින් තුනක්. හැබැයි අපි මේවා හුවමාරු කරගන්නවා. මේ ගස්වලට භාෂාව තේරෙන්නේ නැහැ. හැබැයි අපි තුන් දෙනා මේ ගහ කනවා. මේ ගුණේ අපි තුන් දෙනාටම එකයි. එකම රෝග සුවපත් කරනවා. මෙන්න මේක තමයි අපි රට ඇතුළත මේ සංස්කෘතිය වෙන්න ඕනේ. ඉතින් මේ මුතුකම මහත්තයෝ දැන් මං කියේ එකයි මේ බල්ලෝ කෑවා කිව්වේ. මෙතන තම්පලා ටිකක් තියෙනවා. අතන තෝරකොළ තියෙනවා. එහා පැත්තේ හරක් ගාලා. ඉතින් මේ පැත්තේ මේ වල් ටික. තව එකක් තමයි මේ හරකගේ කිරි ටිකක් ඕගනික්. මේ හරක් කන්නේ ඒ විදිහට වගා කරපු අර අපිට පේන්නේ වල්. මේ මහත්තයාගේ විශේෂ එතන අධ්‍යක්ෂම ඒ කියන්නේ මේ අර අපි මාළුන්ගෙන් ගන්න අපද්‍රව්‍ය කොහොමද? ඔව් මේක අර මාළු අපි වවන්න ටැංක් එකට යට තියෙන පස් ටික. ඒක අපි මෙතන දීලා ඩ්‍රයි කරලා ඊට පස්සේ කුඹුරු වලට පාවිච්චි කරනවා. අර මාළුගේ ෆීකල් ඔක්කොම එකතු කරලා නයිට්‍රජන් ෆර්ටිලයිසර් එකක් නේ මේක. ඇසෝලා රෙසිඩියුස් තියෙනවා. මාළුටත් එහෙමයි. අර ආසනික් මොන හරි කන්ටැමිනේෂන් නැහැ. ඇසෝලානේ ගන්නෙ. වෙන මොකුවත් අපි දාන්නේ නැහැ නේ. මේ ඇසෝලා අපි කුඹුරු වලට පාවිච්චි කරනවා නම් නයිට්‍රජන් පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. නයිට්‍රජන් කියන්නේ යූරියා. යූරියා පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. මේක නයිට්‍රජන් මේක දෙනවා. ඔව් මේ වායු ගෝලයේ තියෙන එක මෙයා එකතු කරනවා. මෙයා මේ අප්සප් මේ ඔව් කරන ඊට පස්සේ කුකුමරු වලට දානකොට මේක පුළුවන්. අර World Food Day එක 19th October FAO ගේ World Food Day එකෙන් 15th day celebration එකට මේ මාතෘවට award එක දීලා තියෙනවා. Asian Pacific level එකට gold medal එක. මේ award හම්බෙලා තියන්නේ Queen Thailand Queen. මේ නම දාලා තියෙනවා Mr. Kandaiya Muthukumar. මේ කොහොමද කිය මේ Queen Thailand Queen award එක දෙනවා මේ මහත්තයාට. Asian Pacific V වගාවට දීලා තියෙනවා. 16th October අර දවස අපේ government මේ 2 rupees coin එකක් release කරලා තියෙනවා මේ දවස සම්බන්ධ. අඩි 6ක උස බටු ගහක් ළඟනවා. මේ බටු 10ක් මේ යායක් ළඟ මං ඉන්නේ. හැබැයි මේ අත්තන්ද පුදුම හිතයි. මේ මොනවද ගහපු තෙල් පොහොර කියලා. මේවට අයිබං රසායනික කිසි සම්බන්ධයක් නැහැ. මේක හැබැයි රසායනිකයක් තියෙනවා. හැබැයි ස්වභාවික රසායනිකරණයක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේ අපිට පොඩ්ඩක් කියන්නකෝ ඔබතුමිය කරුණාකරලා මේ දෙපාර්තමේන්තුව වශයෙන් මේ වසවිස නැති කෘෂිකර්මාන්තයට අත ගහලා තියෙනවා. ඒ ගැන අපිට මොනවද කියන්න ඉන්නේ මේ කෙතබත කමතට? මෙහෙමයි දැන් කාලා අපිට වකුගඩු රෝගිය ගොඩාක් ඇවිල්ලා තියෙනවා. කැන්සර් ඒ වගේ ආනම් මනම් ලෙඩ ඔක්කොම ඇවිල්ලා තියෙනවා. ඒක මොකටද අපේ තාත්තලට සීයලට මෙහෙම නැහනේ. අපිටද මෙහෙම එන්නේ. අපේ කෑම පොඩ්ඩක් වෙනස් වුනේ මේ වගේ. අර බේකරි කෑම අපි කනවා මේ වගේ අර වසවිස ඔක්කොම ස්ප්‍රේ කරලා තියෙන එළවලුනේ අපි කන්නේ. එළවලු කනකොට විටමින් වැඩි වෙනවා කියලා අපි එළවලු කනවා. මොකද කන්නේ අපි අර පොයිසින් එකනේ අපි කන්නේ. ඊට පස්සේ කාටද හරි අර මේමයි ලෙඩ හදන්නාම අපි බලනකොට මොකද අරන් යන්නේ? ඇපල්, ඔරේන්ජ්, ග්‍රේප්ස් ඒක ඔකෝම ෆංගිසයිඩ් ගහලා තියෙන ටිකයි. ඒකනම් අපි කියන්නේ අපේ ගේවත්තු හදලා ගේවත්තෙන් තියන්න පළතුරු ටිකක් අරන් ගිහිල්ලා බලන්න කියලා තමයි මට කැමති. එතකොට මේ අස්පනා අපිට පේනවා මේවා ජීවමානයි කියලා මේ පස. ඉතින් ආයි මේකේ කතා දෙකක් නැහැ මේ. ඔය ඉතින් මේක තමයි ඇත්ත. හැබැයි මේකට ඔය කියන වසවිද දැම්මොත් මේ පසේ ජීවගුණ එහෙම් පිටින් විනාශ වෙලා යනවා. මොකද පස කරල් ගෙඩි හැදෙනවා. 10 දෙන කර ගහන යන පතෝල කරල්. හැබැයි කාපහම මොකද වෙන්නේ? කැන්සර් කියනවා. වක්ගඩු කියනවා. රටේ නැති ලෙඩ. හැබැයි මේ සබාධහමට එකඟව හැදිච්ච මේ පසේ හැදෙනවන යම් කිසි දෙයක් ඒක ස්වභාවිකයි. සබාධහමට එකඟයි. නේද? ඉතින් මේ තාක්ෂණය මේ පණුදියර හදාගන්න පිළිවෙල අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න කොයි මහත්තයා. මේ මෙහි තියෙන පණුව බිඳුව බිඳුව වැටෙන මේ වතුර තියෙනවද නැද්ද මතය? ඒක ඇතුලේ වැටෙනවා. ඔව් වැටෙනකොට මේ පණුව උඩේ ඉඳලා යට ඉඳලා උඩ ගමන් කරනවා. ගමන් කරනකොට අර මේකේ අර ඇඟේ තියෙන
සාමාන්‍ය දෙමළින් කියන වල්වල්පු කියලා ඒක වචනයක් මට හරියට සිංහලෙන් කියන්න දන්නේ නැහැ. ඒක හොදගෙන යනවා. ඒක බොඩි හොදගෙන යනවා. ඒක තමයි අපතාවය. කවදාවත් අපි යූරියා දැම්මේ නැහැ. මේ කතාව කියන්නේ මම නෙවෙයි. මේ මහ පොළව අයි ගොවි මහත්තයා. ඉතින් කිසිම අපි පොර මුකුත් දෙන්නේ නැහැ. ඒ වුණාට අඩි 6ක් උතර උසේ. දැන් මට මුකුත් මේ කාබනික පොර ගහන්න බැරි වෙලා තියෙන්නේ. උසේ වැඩි වුණා. අනිත් එක මේක ඔව් මේ පණුව පොඩි හොදගෙන යනකට යූරියා වල සමානවට නයිට්‍රජන් තියෙනවා. මිනරල්ස් වැඩි පුර තියෙනවා. අනිත් එක මල් එnde මේක තියෙනවා හොමෝ. හොමෝන් තියෙනවා. හොමෝන් තියෙනවා. මේක වැඩි පුර ගෙඩියල්නවා. ආහ් එතකොට අස්විම වෙඩි ලාභ වෙඩි මේ ඇට ඉඳලා හාල් පොලව හාලා ඒක වගා කරලා අස්විම ගණකන් අපි ඉගෙන ගන්න ඕනේ. ඒක ඉගෙන ගන්න ඕනේ කියන්නේ මේ වශයෙන් නැති ක්‍රමයේ ඉගෙන ගත්තා නම් ඔක්කොම ලාභයි තියෙනවා. කඩෙන් ගිහිල්ලා මේකට කුප්පියක් ගන්න ගියා නම් දහ ගන්න ඕන. අපි හදලා කරගෙන වගා කරනකොට අපිට සල්ලි වීදන්නේ පොළව පෝෂන් අඩුවෙන් නැති නේ ලාභ ලැබෙනවා අපිට ලාභය ලැබෙනවා. අනිත් එක දැන් අපි හදවනම් අපිට පුළුවන් මේ අපේ හදපු ලිකුවිඩ් එක හරියට පාවිච්චි කරන්න පුළුවන් කියලා අපිට පුළුවන්. දැන් කඩේකින් අපි ගිහිල්ලා මට පණු තියෙනවා මේ බටු ටොයිලට් එක කිව්වනම් එයා මොන හරි දෙනවා. ඒක කඩේ දුන්නා මේ ෆංගස් පවුඩර් එක පණු වලට. ඉතින් අපිට දන්නේ නැහැ. අපි ගිහිල්ලා ගහනවා ප්‍රයෝජනක් නැහැ. ආපහු තවත් වැඩි වැඩක් තියෙනේ. අපි දැන් හදුවා. මුඩියෙන් මයින මුඩි දෙකයි. මුඩි දෙකම මුඩි තුනයි. තුනයි. එහෙම කියනවා. දැන් මේක එහෙම නෙවෙයි. අපි හදලා වර්ග පහක් හයක් විතර තියෙනවා. ඒක එකක් වවන්න අනිත් එක පෙළ මුල් යන්නේ. අනිත් එක මල් මොකද මල් පියදන්න ඒක අනිත් එක ගෙඩි අල්ලන්නේ ගෙඩි ලොකු වෙන්නේ අලනම් අල ලොකු වෙන්නේ ඒක රස වෙඩි වෙන්නේ එහෙම කියලා වර්ග තියෙනවා. ඒක අපි හදලා අපිට ෂුවර් වෙන්න පුළුවන් ඒක මේක හරියට එනවා කියලා. දැන් මම හදලා ගෙඩි මෙච්චර දිගට මට ලැබුණා. මේ ගමේ කට්ටිය ඔක්කොම මෙහෙනවා මේ වගේ ගෙඩි තවත් ඉස්සලා අපි කාලා නැහැ කියලා. එතකොට ආයි බණ්ඩ නිකමට හිතන්නකෝ ඔය වැවකින් පිහිල්ලකින් නාලකාරිය කැකුළු හාල් බට්ටියක් එක්ක කොච්චර සම්බෝලයක් කාලා මුරුංග හොද්දක් එක්ක අනාන කාපුවාම චූරි කරවල කැල්ලක් තියාන ඒ මේ සෝබා දහමෙන් එකට දැනනවා පුදුම විදිහට. ඒ වගේම මට හිතෙනවා මේ සෝබා දහමෙන් හැදෙන මේ පෝෂණය අර සෝබා දහමි ගහකට වක් කරපුවාම මුලකට දාපුවාම ඉතින් මෙව්වයි ගස්සොල මල් ගෙඩි ආවි නැත්නම් පුදුමේ. ඉතින් තවත් කියන්න තියෙන කිතබත කමතට අපිත් එක්ක එකතු වෙන්න සෝබා දහමේ චක්‍රයත් එක්ක මේක පිළිගෙන සෝබා දහම එක්ක එකතු වෙන්න සෝබා දහමේ රිද්මේත් එක්ක ගමන් කරන් අපිත් එක්ක එකතු වෙන්න කියලා. එහෙම රත්නත්තරේ පිහිටා.